සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘති වාර්තාකරණය ප්‍රමුඛයා සියදජීවී, රාත්්‍රී ප්‍රෘති ප්‍රකාශයි ආරභ වන්නේ මෝදේශවා ඉඩම ගැදර ප්‍රථමෙන් රාත්‍රිපුවත් සිරස්ථල කිරිපෙටිමල ඉහලට ග්‍රෑම් හරි සිය රුපැල් සියයින් සහ කිිලෝග්‍රෑම්ේ රුපැල් දෙසිය පණහකින් වැඩිවෙයි. රටේ ජනතාවට අත්‍යවශ්‍ය බහන්් පොලින්ම්මල ඉන්න සිද්ධ වෙලා ආ්ඩුවේ ලැ් බය නහර කැපිලා. සජත් කියයි! ලබන සතිේ වෙනකොට බලමු අත්‍යවච්ච බහණ් නානයනය කරන්න ඇමති බන්දුුල කියයි! රටපාලනය කරන්නතියා ආ්ඩුවට මිලපාලනය කරගන්නත් බෑ සමන්තගින් චෝදනා! රජය අතින් පාලනය ගිලිහුනා! කනගාටුවයි ආදාෑම් තියෙන කෙනෙක්ට වැඩිමිලකට ගන්න හරි ඕන නිසා මිපාලනය අත හැරිය! ජගත් කුමාර කියයි. න ස මාගම කාබික හොර ශ්‍ර ලංකාවේදී ප්‍රතික්ෂවීම පිළිබඳව චීනතානපති කාරයාලින් ප්‍රතිචාර. මාස හතරකට පසු අඩුම දෛනික කොවික් මරණ අද මරණ සංඛාව විසිනාවයක්! වසවුරුදු පහළලද දාහතත් අතර දරුවන්ට එන්නත් ලබාදීමට සැලසුම් යුද්ධ හමුදාපති කියයි. කොවි් වැනිදීස්ුව වූ ගැබිනි මවරුන්ට ඇතිවන තවතරෝගීතත්වයක්. සල්දරන්ට රාජෑමැති දිලුම්ගෙන් විශේෂ ප්‍රවහණ ක්‍රමවේදයක් රාජය බස්කර්මාන්තය මළගම සනිටුහන් කළා ගැමුණුගෙන් චෝදනා නව පනතක් සම්මත කරන්න නැතුව පැරණි ක්‍රමේටකහෝ පළලත් සමහ ඡන්දය පබත්වන්න බැහැ. නීතිපති සිය මතය දන්වයි පවි ප්‍රති තුළින් ප්‍රම නවධන දේශය පුවත් වෙැ. දින එකසියතිස් පහකට එනම් මාස හතරකට වැඩි කාලයකින් පසුව අඩුම දෛනික කොවිට් මර්ණ සංඛ්‍යාව අද වාර්තාාවනා. ඒ මරණ විසිනාවයක්. වයිසවෞරුදු විස්සට වැඩි පුද්ගලින්ට තෙමන මාත්‍රාව හෙවත් බෝෂට එන්නත ලබාදීමට රාජ්‍යතීරණය කරතිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ෆයිස එන්නත් මාත්‍ර මිලියන හතරය දශම පහක් මිදී ගැනීමට කටයුතු කරන බව ප්‍රා්ාමාතය මහචාරයචන්න ජැසුමන මහතා ප්‍රකාශ කලා.. දින එකසේ තිස් පහකට පසු දෛනික අඩම කොවිට් මරණ අද වාර්තා වුණ. ඒ මරණ විසිනාවයක් ලෙසයි. මේකේ පුදකලින් අතරට කාන්තාවන් එකොළ කා පිරිමි පුදකලින් දහ අටක්ත ඇතුළා. මීට පෙර කොවිට් මරණ විසිනාවයක් වාර්තාාවී තිබුණේ පසු කිය මැයිමස විසි හයවනතයි. මෙරට සමස්ත කොවිD මරණ සංඛ්‍යාවද දහ උන්දහස් දෙසිය අනු හයදක්වා ඉහළ ගොස්තිබෙනවා. යිස වරුදු විශසට වැඩි පුදකලින් සඳහා තෙවර මාත්‍රාවක් ලෙස ෆයිස එන්නත ලබාදීමට රජය තීරණය කරති පෙනවා. ඒ සඳහා අවශ්‍ය ෆයිස එන්නත් මාත්‍ර මිලියන දා හතරයි දශම පහක් ිලී ගනීමට අදාන කටයුතු සිදුකරමින් පවතින බවයි රජ්‍යමාතය මහාචාරය චන්න ජයසමන මතා ප්‍රකාශලේ ඒය දිේද රජ අවක්ෂ්‍යධ නීතික සංස්ථාව පෆයිස සමාගමත් එෙක්ක විශේෂකක තාවකට එළමුුණ තවත්ෆයිස එන්නත් මාත්‍රා මිියන දාහතරේදශ පහක් ලබාගැනීම සඳහා මෙම එන්නත් ප්‍රමාණය ලබාගන්නේ අපේ රටේ අවුරදු විසට වැඩ සියල දනටම තුන් තර හට හනැතම් බූෂ දෝසකක් හටියට පයි න ලබා දෙන්නයි අපේ බලාපොරොත්තු තියෙන්නේ තින් මේ ලබෙනන එන්න තති ලාපොරත්වයන රම්ේද විශෂම නිදගතරෝගලින් පෙෙන වැඩිහිටියන්ට වගේ ඉදිරි පෙල සෞකකිසේකැ ආරක් ල මතාව ලබදදින්න වගේ එන්න ලබනු පිවෙලාලන ක්‍රමන් ුල අවරුද විශෂට ඩ සියල දෙනට පයිස තුංගනි මාත්‍රාව හැටියට ඉදිරි කාලේදී ලබා දෙන්න අප සැසුම් කරල තින. මෙ අතර වයස අවුරුදු දහ අටත් දහනව්‍යත් අතර ළමුුණ සඳහා. ලබන විසි එක් වනදා කොවිත් මර්දන එන්නට ලබාදීම ආරම්පකිරීමට නියමිතයි.ඒ සම්බන්ධයෙන් යුද්ධහමුදාපති චෙන්දරුවල් ශාවෙන්්‍ර සිල්වා හතා මෙලෙස දහස් පල කලාා. ඔක්තෝබර් මාසේ විසි එක්වන බ්‍රහස්පදින්දා සිට, වයසවරු දහ අට දහ නමේ කාන්දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ෆස් එන්නත, එම පාසල් තුළදී ලබාදීමට කටුතුකරුන් ලබන. ඉන් අනතුරුව බලාපොරොත්තු වෙනවා. වයසවුරු දාහත දාසේ සහ පාලවේ කාණ්ඩවල අපගේ ශිෂ ශිෂ්‍යාවන්ටත් මේනත්කරනින් පසුව ඒවා සෞරදු පහලො දක්ව කාන්දවල්ටත් හ ලබාදීමට කතුතු කිරීමට අතිකරු ජනාාත්තුමා ප්‍රදෙස් ලබාදී තිබෙනවා. මෙහි නියමු ව්‍යපෘතිය ලබ පහොස් වනතා කොළම දිස්ප්‍රක්කෙන් ආරම්භ කිරීමටයි තීරණය කරති බෙන්නේ. එසේම විශ්වවිද්‍යාල සිසුන්ටද කොවි් මරදන එන්නත ලබාදීමේ වැඩසටන ලබන එකකොස්මනඳදා ආරම්භ කිරීමට නියමිත. අන්තර් පලාත් මගේ ප්‍රහණය විසි එක්වන දායින් පසු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රාජචමාත්‍යය දිලුම් අමනුගම හතා ප්‍රකාශ කලලා. විශෙක්වනි දැන් පස්ස මේකල් හිල් කරනයි කියන්න සහතිකගේ පි දීල තියන එකකොඩ අපි අන්තර පලාතු ප්‍රහණය අරම කරන්න පපොත්තු වන. දුම්රිය මි දුවන් න්න සැ දෙකගත්තම න්න කි තවයක සතිය එක සතය කිවර අපිගවස ඉන්න වෙන පලාත් අතර සචර්රන සීම යයාගෙන පාසල් ියත කරන්න බෑහ සතමයි සියක මේකි වත් කරුවත්තමයි පාසල් ියවිත කරන්න සිද් වෙන්නන්නේ අපි ූදානමෙන් ඉන්නවා නව පාසල්රතසෙයක් ලළග මහ. ආරම්භ කරන්න ඒ අරම්භ කරන්න පාසල් සියර සියයක් සක්‍රය වන්න අවශේ මේ යුණකොට අපිසිරු සැසුම් සකස්කර නොවා මෙතර ආණ්ඩුව බස්කර්මාන්තේ මල් ගම සනිටුවන් කර ඇති පයි සමස් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමේ ස බහපති ැබුණු විජේරත්ම හතා පවසන්නේ ක්‍රමවත් සැලස්මක් නැතුව අන්තර් පලාාත් සීමාව යෙදියම තුළ මගේ ජනතාව බරපත ආකාරය මංකොල්ල කෑමට ලක්මින් තිය පස්ස දොස්දාකට වගේ ආසන්්‍රමායක් මේ රටේ තාමත් බස්දධාවනිස් දුවවෙන්නේ නෑ ඒයට ප්‍රධනනිමේ සත අලුත් වැඩිය කරගන්න හැකියාවක් නෑ ස්සාාතාවලට අඩුගානය ඉදන පවා අප ස්සාධ හිමිරුවට ගාගන්න මුල්ල මේ හැකියාවක් නෑ මේ සම්බධ ජිගන්තිකට බලධාරින් ජනුවත් කර ම තවසන අන්තය අපි දකිනවා ආණ්ඩුව බස්කර්මාන්තය මළගම සනිටුහාන් කරලා තියෙනවා ලෝක සෞක සංවිධානය අනුමතකර ඇති කොවිD එන්න දෙකම ගත්පුද්ගලන්ට අමරිකාවට ඇතුන්වීමට ඉදිරියේදී අවස්සර ලබාදීමට නියමිතයි. ල්සයිම, රෝගේ සහ කොVID් වෛසය තුළ සමාන ජානයක්ක්ස්වා ගැනීමට බ්‍රතාන්‍ය විද්‍යාචීෙන් පිරිසක් සමතුවී ඇති බවටතුරතුරුවාර්තා වනවා. දැන් ලෝක කොVවිD් තත්වය. ලෝක සෞඛ්‍ය සංවිධනය අනුමත කර ඇති කොවිට් එන්නක් දෙකම ගත් අයිට ඇමරිකා එක් සත්ජනපදයට ඇතුළවීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා මෙතෙක් රට තුළට ඇතුළවීමට අවස්සර ලැබුණේ එරට ආහාරහා අෞෂ්‍යධ පරිපාලන අධිකාරයේ අනුමත එන්නත් ගත් අයට පමණයි මේයන් ව රටවල් තිස්තුනක විදේශිකෙන්ට යි ඇමරිකාවට පැමිණීමේ අවස්ථාවද වී තිබෙනවා චීනය ඉන්දිාව බ්‍රසිීලය ඇතුළු රටවල් තිස්තුනක් මීට ඇතුළත් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි පාවිතය සඳහා අනුමතකර ඇති එන්නක්ගත අයිට මේ අවස්ථාව උදාවනවා. ඒ අනුව මේ වන විට ලොකසෞ කෙසං විධානේ හදිසි අනුමැතිය ලබී ඇතේ මොඩනා සයිනුෆාම් ෆයිස ඇල්රෝසෙකා ජොන්සන් ඇන් ජොන්සන් සිනොමැක් එන්නත් සඳහායි. කෙසේ වෙතත් දවලමන්දිර ප්‍රකාශකයා එන්නත්තල නම් තවම ප්‍රකාශයට පත් කරන හැ. එස්ේම ළමයින් සඳහහා ගනුලබන තීරණද දැනුම්දුන්නේ නැති බව මාධ්‍යවාර්තා කරනවා. නොහම්බර් මාසේසිට ඇමරිකායික් සජනපදයට සාමාන්‍ය පරදි ගුවන් ගමන්වල නිරතවීමට මේ අනුව අවස්ථාපුදාවනු ඇති. ඇල් ම සහCOොවිD්රෝග දෙකටම බලපාන නවජානයක් හඳුනාගැනීමට ්‍රරිතානය විද්‍යාත්නීෙන් පිරිසක් සමත්ත සිටිනවා. මෙම නවසයා ගැනීමත් සමගऔෞෂධ භර්ග නිෂ්පාදනීය තවත් වේගවත්වන වෙැයි වාර්තාාවනවා. මෙම රෝග දෙකටම බලපාන එකචානයක් හඳුනාගත් ප්‍රථ අවස්ථාව මෙයි. බ්‍රසீலே කොවි්මරණන ලක්ෂහය ඉක්මවාතිබෙනවා. පසුගிய மாසේ පමනක් ොවි් மරණ දාසேදාහක් වාර්තාාව බවයි එරට மாධ්‍ය පසන්නේ ොவிD් ஆரம்ம்புக்குමාසකිහි பேහාසසந்தීමදී மரණවල යம் அඩුවීමක් දක්නට ලබෙන බවது වාර්තා වනවා. ලබන පெබරவாரி மாசේද பிரசீலே සැகிலி சமய ஆரம்ம்பවීම நியமிாய். ஏதோ சீமாාවට යටத்து පත්වන බ එරට බලධරෙන් ප්‍රකාශ කරතිබෙනවා நමුත් சௌඛ්‍ය බලதாரிීනවரල්ලක් ඇතිවීම අවதாනமගන அනතුருුවங்கවාතිබෙනවා. ේරලේ කොවිදමරනහදදාහක් ලයිස් තු ඇතුළත් කිරීම පමවී තිබෙනවා. එයන්ුව එරට සෞඛ්‍ය බලධාරින් එමමරණ හදදාහා Eඒ ප්‍රකාශයට පත්කලා කියරල ප්‍රන්තේ විපක්ෂය පවසන්නේ මෙය ප්‍රාන්ත රජය හිතාමතාම සිදු කළ මගහැරීමක් බවයි. එමචහදනාව ප්‍රතික්ෂේප කරන කේරල ප්‍රාන්තරජය දත්තලබීම සහ පරිගන්ක ගතකිරීමේ දුරලතා මීට හේතුූ බව පෙන්වා දෙෙනවා. නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණික්‍රමයට හෝ පලත් සහ මැතිවරණය පැවැත්වේ නොහැකි බව නේතිපතිවරයා දැනුම් දීතබෙනවා. නේතිපතිවරයාගේ මත අමාතේ දිනශගුණවර්ධනම හතා අද විශේෂ කාර්ක සමහවට දැනුම් දීතේ පබෙනවා නව පනතාක් සම්මත කිරීමකින් ොරව පැණි කரோමට හෝ පලත් සබභ මැතිවරණය පැවැත්ව ොහැකි කියන්න නීතිපති මතය බව සභානායික අමාත්‍ය දිනශ ගුණවර්තනමහතා පවසනවා. මැතිවරණ සහ චන්ද විමසීම්වියුගේ සහ නීති ීතිවල ප්‍රතිසංස් කරන හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහාපන පාර්ලිමන්තු විශේෂකාරක සභහவே සභහපතිවරයා ලස අමාත්‍ය දිනෙශ ගුණ පරතනමහතා එහි සසාමාචකින් වෙත මෙම දැනම්දීම සිදුකරතිබෙනවා. පළත් සබ චන්තය සම්න්ධයෙන් දැනට පවතින පනත හුසිකලද. නව පනතක් සම්මත කර නොගෙන කමුණන ක්‍රමේක හෝ පළත් සභාචන්ත විමසිීමම පැත්ව නොහෙකි බව නීතිපතිවරයා දැනම් ීතිබනවා දීර් කාික තිසේ මහජර යෝචිතන් නොැතිව ක්‍රාත්ම වන පලත් සබ සඳහා චන්තයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට බාධාව එම නීති තත්ව බවයි දිනශ් ගුණවර්ධන මහතා කාර්ක සභාසාමාචකින්ට පෙන්වාී ඇති. බහ්ඩ හිපේක පාලන ිල ඉවත් කිරීමට රජයට පසුගියදා සිදෝන. එලිස පාලනිල ඉවත් කළ බහන්ඩ සඳහන් ගැසටනිවේදනේ ඒ මධමරත්වය නිකුත් කලා. එම ගැසට පත්වය නිකුත් කරපැය කිහිපයක් තුළ කිරිපිට මලගණන් ඉහල්ල දැනීමට කිරිපිටි ආනායිනකරුවන් කටයුතු කලා. කිපි ග්‍රෑම් හරසිය රපැල් සයකින් සහ කිිලග්‍රෑම් එකක් රුපැල් දෙසිේ පණහකින් ඉහළ දැමීමටයි ඔවුන් පියවරගත්ේ. ඉවත් කළ සෙසු හ්ඩ මිලද ඉදිරි පෑයකිහිපේ තුළ ඉහලයාමට නියමිතයි දැන් අලුත් සමාන පද අපේ විවාහාරයට එකතු වෙමින් තියෙනවා ඒ අතරින් මේදිනවල ප්‍රචලිතම එකක් තමයි පාලනමිල ඉවත් කිරීම කියන්නේ. පාලනමිල ඉවත් කරනව කියන්නේ මිල වැඩි වෙනවා කියන එක. මේක දැන් පුංචි ළමයකුණත් දන්නවා. ඉතින් මේ වටේ පිටේයන් නැතුව රජය කෙලින්ම්ම කිව්වනම් හරිනේ බහන්ඩමිල අපි වැඩි කරන්න අවස්සර දුන්න කියලා. හල් කිරිපිටි, සිමින්ති ගෑස් තිරිගුපිටිවල මේ වනබෙටත් පාලන මිල ඉවත් කරලා අවසන්. දැන් ව්‍යාපාරරිකියෝ මිල තීරණය කරලා රජයට කියනවා. අපි ගෙවනවා. සහල් පාලන මිල ඉවත් කරලා ගැසට ගැහුවා මිල ඉහළ ගියා. කිරිපිටි ගෑස් සිමින්ති, පාලන මිල ඉවත් කරලා ගැසට් එක ඊය රාත්‍රිය ගැහවා. නධපත්තුමා දි දෙකට කලින් කිව්ව පාලනමිලයි වත් කරන්න ඒත් ජනතාව පීඩාවට පත් නොවන ලෙස බහන්ඩමිල ඉහළදාන්න දෙන්න එපා කියලා. රුපියලකින් නිහලගියත් ජනතාවට ඒක මහා බරක් මේ වෙලාදේ. රූපියලකින්ද මේ බහන්ඩමිල ඉහළගිය සහ ඉහල යන්නේ. කිරිපිට ආනායිනකරුවන් අදම ප්‍රකාශයට පත් කලා ඔවුන්ගේ මල ගන්නත්. එයනු කිපිට ග්‍රෑම් හරි සියක පැකටවාක් කෘපියල් සියකින් ඉහල දැම්ම. නවමිල රුපියල් හරිසියා සුවක්. රිපි ලෝග්‍රම් එකක් රපියල් දෙසය පනහකින් වැඩි කරන්න ඔවුන් තීරණය කලා. කිරිපිට පැකට් එක නවමල රුපියල් ලෙක්දහ එකසිය අනූ පහක්. මටාදාලව සියල්ලුම ආනයනික කිරිපිටි වර්ග මල ඉහලයනවා. කිරිපිට අආයකරුවන්ගේ සංගමේ සාමාජික ලක්ෂබන් වීර සූරය හතා ිල වැඩි කිරීම සම්බන්ධයන අපට මෙලෙස අදහස් පල කලා. ආධ්‍යමත්ය ලා සන් ස ල ජයාන් මැසතුමාන්සම සාකච්ච කල්ලා කි කියව අපි මේ විතාල්ල පාඩුවක ගිය අමාස අටක් තිස්සේ ගනිසා අපිට මේකුප ැතුන්සේ පහා ලබා දෙන්න අපිට මේකරන්නේ නමුත් එතුමා ඉදනගේ මජනතාවත පරිබෝගයන්ට මේක දරගන්න බැරි වෙනවා එනිසා අපපිය දේසය පනාාගට කැමති වෙන්න අපිට පොස්්ටෙක් විතරක් කවක් කරගන්න එක අපේ නිෂ්පාද ේද පුළන්තර අඩු කල්ල බෙදාෑර ේජාලේ ේද අඩු කල්ල ප දසේපනනාගේ වැඩිල්ල කිිලව එක කෙක්දසිකසිය අනු පාකටසා. ර ල් හරසිය අසුවකට දෙන්න සද සෞද සිතා අපි පොරන්දු වනා දීල්ලම් පඩක්ෂන පී ිලගනන් යයටති නිස්පාදනය කරනවා. තව ඉවර හැ කෑස් රුපියල් දාහකට වැඩිමුදලකින් සිමින්ති රුපියල් දෙසියකට වැඩිමුදලකින්. තිරගුපි කිලවක් රපියාල් පහලවත් විශස්සත් අතර මුදලකින් ඉහලදාන්න ඉල්ල ලාතියෙන්නේ. ගාන දැනට කිව්ේ නැතත් අනි වායෙන්ම ඉදිරිපැක්කිහි පේතුළ මේ බහන්ඩ තृිත්වේ මිලක්ත් නිල වශයෙන් ඉහලයනවා. හැබැයි ඒ විදිහට දන්වලා බහ්ඩ මිල ඉහළගියයාට නොදන්වා ඉහළ දමන බහන්්ඩත් අතිවිශාල ප්‍රමාණයක් වෙළද පොලේ තියෙනවත් දිනෙන් දින බහ්ඩ මිල ඉහළයනවා. හැබැයි රජය එහම ව්‍යාපාරිකින්ට තීරුණය කරන්න ඉඩ දුන්නට මිල ජනතාවගේ අතටයන මුදල් වැඩි කරන්න ක්‍රමයක් කියලදීලා තියෙනවද. ජනතාව කොහෙන්ද සල්ලිහොයා ගන්නේ. ඇයි මේක පාලකින් තේරුම් නොගන්නේ. මේ තමයි මේ රටේ පොළවෙ පයගහල ජීවත්වෙන ජනතාවගේ අදහස්. සු කලා ර දපත් ිනිස්ු කොා කරන වෙලයින්න සර මනිස්සු කඩට ඇත් න්න ඉති රජ පැත්ත මනිසුට සහයක් මොනාර කරන්න වෙනවා ජත ්‍රහණයක් කරන්න ම පේනයි දෙන්න අපිඉතින් ගමරි අර ජීවත්තවා කිය කරවෙයාගන්න. ගස් කිරිපිට හාල් පරිප්පු ්‍රීනි ඔ සේරමටක හර දාගත් හම අපි මොනාද කන්නේ. අපි ආාදායම කියද පාලන මලනෑ. ගැසටනෑ වෙළෙන්ද ටෝන ඕන ගන්ට ඕන බඩුවක් හුණ ගන්නවා. එතකොට ඕගොල්ල මොකරද ඉන්නන්නේ අකුලගන ෙදරයන්ට. ඩුව කරන්න ති හිු වැඩන අපි තේරෙන්න්නන්නේ අපි මොුව කරන්නු කියලා මො අපිට දීන්න බලාගරින් තරයි ජපි පචර කෑ හොත් වැඩක්න මොහර උත්ේම අපි ප්‍රශ්නක් කරන අපේ පඩි හැට අපි ජීත්ත න්න නේද. අපි ලොකූමරි මහා පරිමානෙන් ගන්්ඩ වත්කමක් නෑ තිින් දරුව දරුව කිරල්ලනොට දෙන්නනේ වැඩිපුු කියල කොහංගත්ම ලැබෙන්නේ මන්ටන් කඩේ හාල්ලටයක් වන්නේ. ඒම හල් ලෝකක් එක දහත් නයිහිව තො මංගරන වික්කුලන්න කියේට බල මුට ගන්ඩ ල රහත බදවත්තිය ම න්ඩුව ටියට බොහම ේරදරන කර ත්තුම යකි දරමට හර දට නමුත් සහල් මපියාව සිමති මපාව මසිල්ලම වි්‍යපර මපියාවක් කලාදෙන්නේ.

දරුවන්ගේ වශ්‍යාවල් අරන්දෙන් විදිාන්න ක්ඩිරන් දෙෙනකොට අමාරුවෙන් ජීවත්තන්නේ වෙලඳ ජනතාවතමයි පාලකවෙලාතින්. ඒ නිසා මේක මකරි වෙනස අප අත්ෙන්දින්න ඕනි පාලවෙල ඒත් කිරම සහ අත්‍යවශ්‍ය බහන්ඩ මිල ඉහලයාම පි බඳ දේශපාලන ේදිකාව පල වදහස් කිහිපයක් දැන්. ප ැ නතාවට හ න නැති ති ජනතාව ජනතාවට සිද්වනවා සහන ලබාගැනීම වේ අවසාන ්‍ර මාගගේ හැටියට අරග ලට බහි. අ්‍යස සේවා. ම සාරිස්වර එක් පත් කර තවත් බලයක් ඕනෙ කියලා ඒ සියලු බලතලා අතට අරගෙනත් මේගොල්ලන්ට බැරිවෙලා තිබෙනවා මේ කළුකඩ මොදලාලිවරුන්ව පාලනය කරන්න. පාලනය කරන්න බැරිකම නෙමෙයි. ඒ කලුකඩ මොදලාලිලා මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. මේ මාෆියාක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් නුවේ කැිට මණ්ඩලෙඉන්නේ ක එක්කෙනගේ සම්බන්ධක මුඩදුවන මාෆියාවක්. කිරිිට සමාගන්සාහ සිමිති සමාග පිටි සමාගන් සමග සාකච්ඡා කරලා ඔවුන් ඉල්ලපු මිලට වඩා අඩුවෙන් තමයි මිල වැඩිකරන්න ඉඩ දිලතිී. අපි බලමු ලබට සති වෙනකොට මේ අත්‍යවශ්‍ය භාන්ට ඉදිරියේදී ආනායිනය කරන්න තින් ඒනිසා ජනතාවට පිට වෙන්නනම් ලබ බරමාර්තය මුහකර ොගත්ත රාජ්‍යායතන තියෙන් ටෝඩ.ඒ ඒකට අපි ඉදිරි කාලෙදි කයුතු. ෝල්හිමියන්ට කියනවා මල පපන අයිං කල යාගගේමලට සහලබාදන්නිකින්. මේක සම්පූර්ණෙන්ම මෝල්කාරුවන්ට සහ අත තින දීල්ලක් දැම්මහක් ුණකින් දැන් අද ප්‍රධාන මෝල්කරුවන් රුපියල් පනස්සකට ගත්ත සහල් ොල්ට දැන් අඩුවරමතින නාඩ ෝල්ට දුන්න අයා මලත් රුපියල එකෙසිේ පහො යි කිය. මෙහැමදේනමද පොල ුගයක් ඇතිවලාති. දැන්ම පසුගේ කැබිනටවේ දැන්න්න කිරපිටියෝල ස අත්‍යෝශ භාන ගනාවක පාලමිලි වත් කර. අත්‍යව්‍ය භාන්න හැම එක මිල දෙුණක ාසන් ප්‍රමාණ හළගීල්ලති. සුදු නාඩු රතුනාඩු තමයි පාලනමලක් ඇති කල්ල හරි විශේෂ මෙවක කියයට ෙක්‍රත්මකක්ොම පාල මිට රත්ක සහල් අත්‍යව ාන්ඩයක් නෙේ කිරු සපත්්‍යව බාණ්යක් නන්නේ ස්පති අත්්‍යවශ බා්ඩයක් නෙමේ සම්බගත්ත අත්්‍යවශ බා්ඩයක් නමේ එකක් පාලනම එකකට පාලමලක් දන්නන මොකද මෙමොයිත්තත්ව නිසා හමනැත්නගේ නැකොයිත්තත්ව නිසා ජියෝ පාමච්චඩ අඩු ිලකට ගන්න අවශචකන ාණ්ඩයක් ෙල්ද පොලේතිතුකට කන්න එක පාලි කල නාඩු වගේවා. ආඩු ඇත්තම රිවස්වෙලාලන ගිය මාසේ හදිසනීතිය පනවනකොට පුුණපුුණා ආණඩුව මැතියමතුරකිවේ හදිසිනීතිය දන්නේ බඩුමිල්ල පාලනය කරන්න තවත් බලය ගන්න කියලා. එහෙම කරලා අ්‍යාවස්සේව කොමසාරිස්රයක් පත් කල. අත්‍යවස්සේ කොම රිරේ පි දක් ලොකු රංඟ පෑමක් කරන පොන් රපදශයට හිලලා තවත් ප්‍රදේශගන්නනාවටගල්ල කෝයික පපති පල. එකකට දැන් ගැසට සියල්ල ඉවත් කරගෙන. බඩුමිල පාාවෙන්ට අඇරලා. අන්ඩුව උත්සාහ ඇදරුව පාලනය කරන්න හැබැයි අද වෙනකටඒ පාලනය අපය අති ගිලිලාතියන ඒකඒ එක අත්තර කණගාටුව ජනතාව පැත්තෙන් වෙච්ච බලාපොරත්තුය හැබැයි දැන් සමහරයි කියන්නේ අඩුගාන තමයි ඇතේ මුදල් තිීනයට ගන්නවත් ක්‍රමයක්ත් තියෙන අේ ආදායම් තියන කෙනකුට යම් වැඩිලකට හරි ගන්නත් ක්‍රමයහද නොනියේේ ඒදනිසා තමයි පාලමිල යම්පමානක අහරන හැබයි පාලනමිල සදාකාලකව හැරීමක් කියද. බඩුමලත් වැඩිවෙලලා පාම්පිටි මෙලත් වැඩිවෙලා අනිත්පැත්තේ රැකයාවත්න දුක්වින්දනවා වතුකරේ මිනිසු. ඇ ආණ්ඩුව නියෝජන කරන ඇමති වාසදේව නානයකරකරුවු ඇමත්තුමා පාරට බයිනවා කියලා පාර්ලිමෙන්න්තුවේ කිව්වා. දේක නිසා ආණ්ඩුව ඇමතිවරම මෙම කියේනවා නං අපිත් පාරට වයින්න දමයි වෙන්නන්නේ. මේ තත්ත්ති තුල දිලිය දී සමහරවිට කිිල්ිපිටි මුදලාලලා සිමින්ති මුදලලාලිලලා ගගේෑස් මුදලාලිලා. මේ කට්ියේ එක තුවෙලාම ජාතිය අමතලා මගේ මිලතිීරණි කරයි මෙිහිම යන්නනම් මොකොටද ආණ්ඩුවක්. වත්මුල් පාලකින්ගේ අසාර්ථක භහවේහේතුයෙන් රටේ චක්චනතාවට අධ්‍යවශ්‍ය බහන්ඩ බිලදී ගැනීම සඳහා පොලිම් බල රැඳී සිටීමට සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමිදාස මහතා පවසනවා එයනු මඩුව ප්‍රදේශයේදී මාධ්‍යපතාද හස් පල කරමේ. ඇද බොහොම පැහැදිලී මුළු රටම අනාතයි. රටේ ආර්ථිකේ කඩා වැටිලා. ජනජීවිතයේ කඩා රටර. කෝවිට් බසංගතය නමතරව. ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය හද බරපතල ගැටලුවක් වෙලා. මේ මොහොත වන විට අපේ දූදරුවන්ට කිරිපිටි ටික ගන්නට. පෝලිමේ ඉන්නට ඕන. අත්‍යවශ්‍ය බහන්ඩ ගන්නට. ලින ඉන්නට ඕන පෝලිින් යුගේ නිර්මාණය වෙලා සලාකයුග නිර්මාණය වෙලා අත්‍යම ශාහර බා්ඩ ගණ්ඩ යනකොට ඒ බහණ්ඩ ගණ්ඩ හිතන්ඩත් ඉස්සෙල කියන්නේ ඔප ග්ඩ පුුවන් එක කිලෝවයි. එක් කෙනට කිලෝ දෙකයි මේ වගේ සීම බණ්ඩනයන් තුළ තමයි අද රටේ ජනතාව ජීවත්වෙන්. දැන් ජන ජීවිතයට සීමාවන් පටිලා. මතක් වෙනවනේද හැත්තව හැත්තහත කාලේ හාල් පොලියුග සීලි පොලි යුග මෙහමද ශ්‍රී ලංකාවක් තිබලේ මොකක්ද මේට හේතු. ජනතාවගේ දුක නොදන්න ආණ්ඩුව රට පාලය කරන්න. කොටින් ම කිව්වොත් ආණ්ඩුවේ ලැ්ජා බය කියන නහර චැපිලා තියෙන්නේ. වගාවන් සඳහ අධ්‍යවශ්‍ය පොහොර ලබාදෙන් ලෙසට ගොවි ජනතාව වගකියයුත්තන්ගේෙන් දිගින් දිකටම ඉල්ලියෙන්ම් සසිදු කරනවා. ඒත් ඔ වගකයුතු කිසිවෙක් මන්ට ඇහුම් කන් නොතෙන බවටයි ගොවීන් මැසිපිලි නගන්නේ. එනිසා ගොවින් සිය දුක දෙවියන්ට කියන්නට පටන්නරගෙන. සායිනික පොහර ොමැතිවීම හමුවේ, අපේක්ෂිත අස්වවැන ලා ගැනීමට නොහැකිවූ ම ගවීන් පිරිස පිළබඳ අද අපට වාර්තාාවනේ නුවරලියෙන්. කරට ඇතුලු එවලු ගොවීන් පොහරහිගේ හමුවේ මුහුණ පායති දුෂකරතාවයන් පිළිබඳ ඔවුන් අපට මෙලෙස අදහස් පලකලා. මස දෙකතුන ෙලා රසයින්නක පොරත්න ්‍රමිජන්කන්න පි ොවිතන් ලින් ජවමිස් සිට කිම ොවිතන කරගන්නඩ මේනකට විදික් නෑ ගොවිය වුණට අපට මේ ආන්ඩෙන් කිසිම දෙයක් ලැබෙන්න්නේ නෑ වගල්ලිවරට පට දැන් වෙලා න්නේ පර්ට බැල ්‍රෙික ල්ලක් කෙලාග පාර . நிලා ගන්න අස්वाனுු වෙළந்துපළට රැගෙනගියත් வளிින්ந்ததன் එම එවු தொොග ප්‍රතිීක්ෂேප කරන බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ ඇලහිෙර ගොවිජන ව්‍යාපාරයේ හීරටිය ප්‍රදේශයක් කර පණහක පමණ மேකරල් වැනි ගොඩබෝග වகா කළ ගොව இந்தந்த මේ වන විට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මහත්සේ පීඩාවට ලක්ව සිටිනවා හොම අම්මනන්ගහලැති බැටන්න බුසිලසාන ඕන බලිබෝධ හානිය අවම කරගණ්ඩ පොහර න ගගහවර්දින්නේ සඳ. පොහි සංවිධාන මොනදී දුගත්තා රජේ නිර්රධරි මනතිී දුගත්තා තැලහැර ගෝජනතාව. පොහොර ප්‍රශ්නය විසන්දලා. ග ජනතාවට විශ්වාසය තහරු කරනකං වගාවට ලැක්තින. මොකද මෙහෙම වගා කරලා වියදන් කරලා ඊ න මහිතා ජි ත්‍ය ුන්. රසා යිනික පහ නොමැතිීම හේතුවෙන් පීඩාවට පත් සිට්න ේ ගොීන්ගේ ගැටලු පිළිබඳ විම ස බැලීමම සඳහ පාර්ලි ේතු මන්ත්‍රේ ස ිත් සංජය පෙේර හතා යාටයන්තොට ප්‍රදේශය සංචාරයකට එක් වුණ. රසා නික් හන නිසා අද හි . බාගඩ බෑ අද මේ ආන්ඩු ගත්ත මේ අන්ජාන තීරණ නිසා. අප රටේ යන හොඳ ීතති නාමඇති වන සිලොන්ට නමය අද විනිස්ෙන්ට සිදවලා තිනවා කිය ම කියන්ට ේවකව සම්බන්ධයෙන් ඉදිරියේදී පැනගෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන බවයි. රාජ්‍යමාත්‍යය කනක හේරත්මහතා පවසන්නේ අබොරු චෝදනා කරන්න අපි පැහදිලි කියන අගෝස්තු මාසය වෙනකොට පසුගේ වර්ෂ හය. ලද සසන්ධනය කරද්දදි තේවල වැඩිම නිෂපානයක් තිෙන්න්න මේ වර්ෂයේ. එතින් ඒකේ අියෝග ඉදිරියට තියන්න පුළුවන් ත් ඒ අභියෝගවලට අපි අශ්‍යකරන ොහොටික ලබා දෙෙන්න්න කටීතු කරනවායිති අපි පැදිලියවගේ කියෙනවා මේ තිීන්දු තිී අරණතියෙන්නේ ජනතාව වෙනුවෙන්. මාදුරුවය ගොවිමිටියාවතෙේ ගොව අයිතින් සුරැකීමේ සංවිධානයද ඒයේ මහවැලි දහතුන කලාපේ පහළ ඇල්ලේ වෙව ගවිබිමේදේ. පන්දම් දල්වාගෙන දේව ක්ලවක් සිදු කළලා. වගාවන්ට අවශ්‍ය පෝහර ලබා දෙෙන ලෙසයි ඔුන් දෙවියන්ගෙන් කන්නලව කර ඉන්න සිටියේ. ඇැඩි ුන්ඩ දව වඩි නුමන්න්නේ ඔබෙතෙද බලධනිමියන්නේෙ ගොටවින කරබූ එක්ක පනසාහල නුදේවිරාජුනේ ඕි කල ගොබිබිම් පාලුවටග.

රසායිනික පහර සීියට පහක් ්‍රබාදන්න කියලා අපිලා හිටවා අපි මේක සම්පූර් විරදධනෑ හැබයි අපි විරුද්ධ මේ පිළට දෙේ ජරාවවල්ලංකාවටගෙනනල්ලා දාලා අපේ ගොයිමින් ිලාස කෙනනොට විරුදධ බවප කියනවා මෙතිරිල් චීනය ආනායනයරන පොහර සම්පලවෙල තිබේ අහිතකර සුද්‍ර ජීවන් ගත් බව කියන මාධ්‍යවාර්තා සම්බන්ධය මෙැරට චීන තානපතිකායාලේ අද මාධ නිවේදනයක් නිකුත් කරතිබුණ. විී යා බැක්ටීියාව හඳනා ගැීමට දින හයික කාලයක් ගත වන බවපෙන් බාධදන මෙමනිවේදන වැඩදුරටත් අවධරණය කරන්නේ පොහර සසාම්පල ල අහිතක සුද්‍රජීවීෙන් ඇති බව නිගමනය කිරීම විද්‍යාත්මක පදනමකින් තොරබවයි. ලෝකතැපැල් දිනේ අදට යේ දීතිබෙනවා එනිමත්තෙන් කාණ්ඩ තුනක් ඇැටතේ මුදරනකුත් කිරීම ග්‍රමාතය මහිදරාජපක්ෂමතාගේ ප්‍රධහනත්වයෙන් අරණ ගහන්දිරයේදදි සිද වන. ක තැපැල්දින සමර මුදරය, නිත්‍ය කා්ඩේ රුපියල් දහසක මුදරය සහ ශ්‍රීලංකාේ ආේනික පක්ෂීන් විශේෂ ඇතුළත් තේම අත්මක මුද්දර කට්ටලයක් මෙිලස නිකුත් කරුණ. ජනමාත්‍ය අමාත්‍ය දරස අලහපෙරුම මහතා ඊට අදාල මුල්දදින කවර සහ මුදර ග්‍රමාත්‍ය මහින්දරජ පක්ෂමහතාවෙත පිළිගැන්වා. COVID-19 වසංගතත්ව තුළුවද මෙරට ැල්සේවාාව ජාත්‍යන්තව වශයෙන් ක්‍රියාත්මකව පවතින බව පිළිபு කරමෙන් ලස් එඇදිරිවීර මහතා ැල්දින සමර මුදරය නිර්මාණය කරතිබෙනවා රපියල් දහස නිත්‍ය කා් මුදරය. අ පහුව සිංහ පි කරමින් අතින් අඳරනලද රේකා සහිත ග්‍රෆික්් චිත්‍රයක් මේ නිර්මාණීකරඇතේ ඉස්ුරු චතුරංගමහතාතයි. අදට යදෙන ලෝක තැපැල්දිනට සමගමීව ජනමාධ්‍ය අමාත්‍ය දලස් අලහපෙරම මහතාගේ ප්‍රහනත්වෙන් විශේෂ සමරත්සවයක්ද පැවැත්වනාා. ලෝක තැපල්දිනයක් වෙන් කරගෙන සමරන්නට තරම්. තැපල් සේවේ වැදගත්වන්නේ මනිසාගේ දියුණුවට පණවිඩ හූමාරු ඉතාම වැදගත් බව අවිවාධිත සත්‍යයක්. අද මෙම යිතිහාක සැමරුමේ දී අපි මෙලෙ සාධිතන් කරගනිමු. ශව ලාංකේය පණවිඩ කරුවන් වු අපට නියමුූ. වෙෙදෑ හැරීමේ වටය. සම්පූර්ණ කිරීම වලක්වාලීමට ප්‍රස්තවාදයටවත්. සුනාමියයටත් වසංගත තත්වයකටවත්. නොහැකි බව ලෝකය හම් වේ නැවත නැවතත් අපි ශපතකරමු. පරමාදර්ශී. නූතනවාදී. අනාගතවාදී තැපැල් සේවයක් බවට මේ සේවය පත්කරම කර නවතට යෝජනා කරමින් හොද සි ිරිහිතව මගේ කැපවීම සහයෝගය මිත්‍රත්වය. නොවාඩුව ලැබෙන බව චකීතයකින් තොරවල් අවධානය කරමට ල ොහැකි කියෙ ොෝධ විශ්වාර හ ිට. පුළුවන් වන තාක්සනය වදදා ග නීම අප පටපතල බියක හිටිය, තොරොතුරු තාක්ෂය රජ්‍ය සේවයට හඳුලදී අවුදු විස්සක තිහකට වැඩියුණත් අප ඒ බද් කරගත් නැ. අපේ කරෝුණාව වසංගතය තුළින් ඉගන ගත්තතා කොහමද අපි ඒ පාවිච කර කියන පබිබ. එම පෝතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා ාත්්‍රී පෝට්තේ ප්‍රකාශයෙන් යලත් අප හමුවන්නේ හෙට උදැසන හයිට ඔබට සොදායි රාත්වයක්. ෙන පතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නර්මීමට එහත බට එක කලික්කර සත TVී සබස්කරබ් කරන්න අලු ්‍රීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝකිික් කරන්න.